අද අපි මේ වීඩියෝ එකේ ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Java වල ෆයිල් හැන්ඩලින් ගැන. ඒ යටතේ අපිට කතා කරන්න දේවල් කීපයක්ම තියෙනවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් කොහොමද අපි Java ප්‍රෝග්‍රෑම් එකක් කරා ෆයිල් එකක් ක්‍රියේට් කරන්නේ. ඒ වගේම ඒ ක්‍රියේට් කරපු හෝ එහෙම නැත්නම් තියෙන ෆයිල් එකේ ඉන්ෆෝමේෂන්ස් දැනගන්නේ කොහොමද ඒ ෆයිල් එකට අදාළව. ඒ වගේම කොහොමද ඒ ෆයිල් එකට Java ප්‍රෝග්‍රෑම් එකක් මගින් ඩේටා ඇතුළත් කරන්නේ. එහෙම නැත්නම් ඩේටා රයිට් කරන්නේ කොහොමද කියන දේ. ඒ වගේම අපි කොහොමද Java ප්‍රෝග්‍රෑම් එක කරා ෆෝල්ඩ් එකක් හෝ ෆයිල් එකක් ඩිලීට් කරන්න කියන දේවල් ගැන කතා කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ දේවල් මම කොටස් තුනකට බෙදලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ තුනක් යටතේ පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරනවා කොහොමද ෆයිල් එකක් ක්‍රියේට් කරන්න කියලා Java භාවිත කරලා, ඒ වගේම ඒ ෆයිල් එකේ ඉන්ෆෝමේෂන්ස් ගන්න කොහොමද කියලා සහ ඒ වගේම ඒ ෆයිල් එක හෝ ෆෝල්ඩ් එකක් ඩිලීට් කරන්න කොහොමද කියලා අපි කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකේදී අපි කතා කරනවා කොහොමද ෆයිල් එකකට ඩේටා රයිට් කරන්න කියලා Java ප්‍රෝග්‍රෑම් එකක් කරා. මේ දේ අපි ආකාර දෙකකට කතා කරනවා. ක්ලාසස් දෙකක් භාවිත කරලා ෆයිල් රයිටර් ක්ලාස් එක සහ බෆර්ඩ් රයිටර් කියන ක්ලාස් දෙක භාවිත කරලා කොහොමද Java ප්‍රෝග්‍රෑම් එක කරා ෆයිල් එකකට ඩේටා රයිට් කරන්න කියලා අපි කතා කරනවා. ඒ වගේම තුන්වෙනි වීඩියෝ එකේදී එහෙම නැත්නම් අවසාන වීඩියෝ එකේදී අපි කතා කරනවා ෆයිල් එක තියෙන ඩේටා අපි කොහොමද රීඩ් කරන්න කියලා. මේක අපි ආකාර තුනක් යටතේ කතා කරනවා. ක්ලාසස් තුනක් භාවිත කරලා ifscan, ෆයිල් රීඩ්, බෆර්ඩ් රීඩ් කියන ක්ලාස් තුන භාවිත කරලා ඒ දේ කොහොමද කරන්න කියලා කතා කරනවා. එතකොට ඔයාලා දැක්ක මේ ෆයිල් එකක් රයිට් කරද්දී අපි භාවිත කරනවා ෆයිල් රයිටර් සහ බෆර්ඩ් රයිටර්. ඊට පස්සේ රීඩ් කරද්දී භාවිත කරනවා ෆයිල් රීඩර් සහ බෆර්ඩ් රීඩර්. ඉතින් මෙන්න මේ දෙකේ වෙනස ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ෆයිල් එකක් රීඩ් කරන්න සහ රයිට් කරන්න අපිට ලේසියෙන්ම ෆයිල් රයිටර් සහ ෆයිල් රීඩර් භාවිත කරන්න පුළුවන්. නමුත් මේ බෆර්ඩ් රීඩර් සහ බෆර්ඩ් රයිටර් කියන ක්ලාස් එක භාවිත කරන එක එෆිෂියන්ට් එක අතින් වැඩි. ඒකට හේතුව තමයි අපි මෙතනදී මේ විදිහට කතා කරමු. ඔයාලා හිතන්නකෝ මේ තියෙන්නේ ඔයාලා භාවිත කරන Java ප්‍රෝග්‍රෑම් එක. ඔයාලා දැන් වැඩ කරන Java ප්‍රෝග්‍රෑම් එක. මේ තියෙන්නේ external file එකක්. එතකොට මේ Java ප්‍රෝග්‍රෑම් එක හරහා අපි මේ file එකට data ටිකක් යවනවා කියලා හිතන්නකෝ. එතකොට මේ ඒ යවන stream එක තමයි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ Java ප්‍රෝග්‍රෑම් එක හරහා අපි යවන data වල speed එකක් තියෙනවා. ඒ වගේම මේ file එකේ data ගන්න පුළුවන් speed එකක් තියෙනවා. ඉතින් මේ speed එක වෙනස් වුණොත් තමයි මෙතනදී අවුල තියෙන්නේ. අපි Java ප්‍රෝග්‍රෑම් එකේ ඉක්මනට ඩේටා සෙන්ඩ් කරනවා නම් නමුත් මේ ෆයිල් එකට ඒ විදිහට ඉක්මනට ඩේටා ගන්න බැරි නම් එතන අවුලක් තියෙනවා. එතකොට සමහර ඩේටා ඩ්‍රොප් වෙන්න පුළුවන් මෙයාට ගන්න බැරුව. ඉතින් මෙන්න මේ අවස්ථාවකදී අපි අමතරව භාවිත කරනවා මේ විදිහට මෙමරි ඔබ්ජෙක්ට් එකක්. මේක තමයි අපි බෆර් එකක් කියලා හඳුන්වන්නේ. එතකොට මෙතනදී මේ Java ප්‍රෝග්‍රෑම් එකෙන් ඩේටා දෙන ස්පීඩ් එක වැඩි නම් මෙයාට හැකියාවක් තියෙනවා මේ බෆර් එකට හැකියාවක් තියෙනවා මේ ඩේටා తాවකාලිකව ස්ටෝර් කරලා තියාගන්න. එතකොට මේ ෆයිල් එකට පුළුවන් විදියට පුළුවන් ස්පීඩ් එකෙන් ඒ ඩේටා ටික නැවත ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ තමයි බෆර්ඩ් රීඩර් සහ බෆර්ඩ් රයිටර් කියන ක්ලාස් දෙක භාවිත කරන එකේ වාසි. හැබැයි අපි මේ වීඩියෝ තුනේදී භාවිත කරන්නේ ටෙක්ස්ට් ෆයිල් එක වැඩ කරන විදිහ. ඉතින් ඒ හින්දා අපිට මේ ක්ලාසස් කීපෙම භාවිත කරන්න බලන්න. නමුත් ඔයාලට අත්දැකීමක් ඇති YouTube වීඩියෝ එකෙන් බලද්දී මුලින්ම මේ වීඩියෝ එක ලෝඩ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහටත් අපි සාමාන්‍ය වීඩියෝ එකක් ප්ලේ වෙද්දී ඒක ටික ටික ලෝඩ් වෙනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒ මෙමරි ඔබ්ජෙක්ට් එහෙම නැත්නම් බෆරින් නිසා. අපි මුලින්ම YouTube වීඩියෝ එකක් ලෝඩ් කරද්දිත් ඒක ටිකක් වෙලා ලෝඩ් වෙවි තියලා ඒක සැලකිය යුතු තරම් ලෝඩ් වුණාම තමයි ඒ වීඩියෝ එක ප්ලේ වෙන්නේ. එහෙම නැත්නම් අර ලෝඩ් වෙන ප්‍රමාණය පොඩ පොඩ ප්ලේ වෙන්න ගත්තොත් එහෙම මේ වීඩියෝ එකේ අපිට තේරුමක් නැති වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ බෆරින් කියන දේ තියෙන විශේෂත්වය. ඉතින් මම හිතනවා ඔයාලට ඒකෙත් වෙනස පැහැදිලි වෙන්නේ නැති කියලා. හැබැයි අපි මෙතනදී ටෙක්ස්ට් ෆයිල් විතරක් භාවිත කරන හින්දා අපිට ඒ ආකාර කීපෙම භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් හැන්ඩලින් ගැන කතා කරන පළවෙනි වීඩියෝ එක විදිහට අපි එහෙනම් දැන් කතා කරන්න පටන් ගමු කොහොමද ෆයිල් එකක් ක්‍රියේට් කරන්නේ. ඒ වගේම මේ ෆයිල් එක පිළිබඳ තොරතුරු අපි කොහොමද Java ප්‍රෝග්‍රෑම් එක හරහා දැනගන්නේ. ඒ වගේම කොහොමද Java ප්‍රෝග්‍රෑම් එක කරා ෆයිල් එකක් ඩිලීට් කරන්නේ කියන දේවල් ගැන. අපි යමු එහෙනම් IntelliJ IDE එකට. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මම මේ විදිහට ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරලා තියෙනවා YouTube කියලා. මම මේ ප්‍රොජෙක්ට් එක ඇතුළට යනවා. ඊට පස්සේ source file එක ඇතුළේ මම ක්‍රියේට් කරගන්නවා මේ විදිහට class එකක්. අපි එන මුලින්ම බලමු කොහොමද Java භාවිත කරලා ෆයිල් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. මම මේ විදිහට ක්ලාස් එකක් ක්‍රියේට් කරගන්නවා ක්‍රියේට් ෆයිල් කියලා. හරි, මේකෙන් මම මේන් මෙතඩ් එක හදා ගන්නවා මේ විදිහට. දැන් අපිට මෙතනදී භාවිත කරන්න පුළුවන් ෆයිල් ඔබ්ජෙක්ට් එක. ෆයිල් ඔබ්ජෙක්ට් එක අපිට භාවිත කරන්න වෙනවා ෆයිල් එකක් ක්‍රියේට් කරගන්න. එතකොට මම මේ විදිහට ක්ලාස් එක හඳුන්වනවා ෆයිල් කියලා. ඊට පස්සේ අපිට කැමති නමක් දෙන්න පුළුවන් මේකට. මම දෙන්නම් obj කියලා දෙන්නම්. ඊට පස්සේ ෆයිල් කියන ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ට් එකට මේ විදිහට කෝල් කරනවා. හරි, එතකොට ඔයාලට පේන්නේ නැති මේ විදිහට java.io කියන පැකේජ් එකේ ෆයිල් කියන ක්ලාස් එකේ ඉම්පෝට් වෙලා තියෙනවා. ඔයාලගෙත් මෙහෙම ඉම්පෝට් වුනේ නැත්නම් අනිවාර්යෙන් ඉම්පෝට් කරගන්න සිද්ධ වෙනවා. මේ විදිහට අපිට ඒක ඉම්පෝට් කරගන්න පුළුවන්. මේ IntelliJ IDE එකේදී මේ විදිහට ඔටෝමැටිකලි ඒක ඉම්පෝට් වුණා.
ඊටවසේ මෙතනදී අපි හඳුන්වන්න ඕනේ ෆයිල් එකේ නම. එතකොට දැනට ඔයාලට පේනවා මේ අපි වැඩ කරන ලොකේෂන් එකේ කිසිම text ෆයිල් එකක් නැහැ. අපි මෙතනදී ෆයිල් එක නමක් දෙන්න ඕනේ අපිට ක්‍රියේට් කරන්න ඕනේ ෆයිල් එකේ නම. මම මේ විදිහට දෙනවා file.txt කියලා. එතකොට අපි text ෆයිල් එකක් විදිහට ඒක හඳුන්වන්න ඕනේ. ඒ වගේම මේක උඩුකම ඇතුලේ මේ විදිහට අපි හඳුන්වන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මෙතන path name කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මේක ඇත්තටම automatically intellij id එකෙන් ආපු එකක්. ඔයාලා වැඩ කරන ID එකේ සමහරක් විට මේ විදිහට එන්න පුළුවන්. එහෙම නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මම මේ විදිහට ෆයිල් නේම් එකක් දුන්නා. එතකොට මේ ෆයිල් එක ක්‍රියේට් වෙන්නේ මේ අපි වැඩ කරන ඩිරෙක්ටරි එකේ. මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ. එහෙම නැත්නම් අපිට වෙන තැනක වෙන කොහේ හරි ෆයිල් එකක් ක්‍රියේට් කරගන්න ඕන නම් අපිට අදාළ පාත් එක මෙතනට දෙන්න පුළුවන්. ඉතින් මම දැනට මේ විදිහට text file එකක් ක්‍රියේට් කරන්නේ මම මේ වැඩ කරන ඩිරෙක්ටරි එකේම තමයි. ඊට පස්සේ දැන් අපි ෆයිල් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරගත්තා. දැන් අපි ඒ ෆයිල් ඔබ්ජෙක්ට් එක හරහා ෆයිල් එකක් ක්‍රියේට් කරමු. මම මේ විදිහට හඳුනනවා මේ ඔබ්ජෙක්ට් එක. මේ ඔබ්ජෙක්ට් එක හරහා මෙතනදී අපිට කෝල් කරන්න පුළුවන් create new file කියන method එකට. මම මේක මේ විදිහට දෙන්නම්. එතකොට හැබැයි ඔයාලට පේනවා මේ විදිහට error එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒක. මෙතනදී අපිට exception handling භාවිත කරන්න සිද්ධ වෙනවා. අපි error handling ගැන වෙනම කතා කරලා තියෙනවා වීඩියෝ එකක් විදිහට. ඉතින් මම හිතනවා ඔයාලා ඒ ගැන දැනුවත් ඇති කියලා. ඇත්තටම මෙතන තියෙන්නේ boolean value එකක් true false කියලා. अब मैं फाइल लेगा क्रिएट कराने पुलुवा गुनो मेथड दी आउटपुट टैग भी दिए डे रिटर्न वेनवा ट्रू किए ने का ऐहमान नेता मैं आटे फाइल लेगा क्रिएट कराने बैठ रहा है कि अन मेथड ना ऑलरेडी ए नामी फाइल लेगा तीन वाना मेथड दी फॉल्स किया ला रिटर्न वेनवा ऐहमान नेता कि अन मैं आटे इतना फाइल लेगा क्रिएट कराना बै ये वागे मेथड ए नामी वेन फाइल लेगा गुड नेत ना ऐतना मेथड दी एरे का केनो ऐहिं तो मैं अभी मेथड दी एरे हैंडलिंग बाविता कराने मैं मेथड दी मैं विधि ना ट्राई कैच ब्लॉक किया बाविता कराने वा अभी ट्राई කියන එක ඇතුලේදී අර විදියට ක්‍රියේට් කරගමු මේ විදියට ඒ වගේම මෙතනදී කැච් બ્લોක් එක භාවිතා කරනවා බා මෙතනදී මම මේ විදියට exception e කියලා දෙනවා ඊට පස්සේ ඒ e කියන එක මේ විදියට print කරන්න පුළුවන් අපිට හරි ඒ වගේම මෙතනදී මේ boolean value එක print කරගන්න ඕනේ නම් මම මේ විදියටම මේකත් print කරන්න හරි දැන් අපි මේක run කරලා බලමු හරි එතකොට ඔයාලට පේනවා මේ විදිහට true කියලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි වැඩ කරන directory එක බැලුවොත් ඔයාලට පේනවා මේ විදිහට file.txt කියලා ෆයිල් එකක් create වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ෆයිල් එකක් create කරගන්න එක තමයි අපේ අරමුණ වෙලා තිබ්බේ. දැන් අපි ඒක open කරලා බලමු. ඇත්තට මේකේ කිසිම content එකක් නැහැ. his text file එකක් මේ විදිහට create වෙලා තියෙනවා. අපි දැන් මේක ආපහු run කරන්න බලමු. හරි එතකොට සාර්ථකව run වුණා. නමුත් මෙතනදී false කියලා ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ නමින් දැනටමත් මෙතන text file එකක් තියෙන හින්දා මොකද අපි මේක කලින් පාරක් run කරා එතකොට text file එක create වුණා ඊට පස්සේ නැවත මේක run කරද්දී text file එකක් already තියෙන හින්දා මේ විදිහට false කියලා print වෙලා තියෙනවා ඉතින් ඒ විදිහට තමයි file එකක් create කරන්නේ java භාවිතා කරලා ඉතින් අපි ඊළඟට බලමු කොහොමද මේ file එකේ විස්තර බලන්නේ කියලා අපි මේ create කරගත්ත file එකේ මම මේ විදිහට file එක create කරන එක comment tag විදිහට දාගන්න දැන් අපි මේ ෆයිල් එක ගැන විස්තර ටිකක් බලමු අපිට මේ ෆයිල් එකේ නම බලා ගන්න පුළුවන් මම මේ විදිහට print කරනවා ඒකත් එතකොට අපි හදාගත්ත object එක භාවිත කරන්න ඕනේ object. මෙතනදී අපිට භාවිත කරන්න මේ විදිහට method කීපයක්ම තියෙනවා අපි මුලින්ම භාවිත කරා මේ create new file කියන method එකේ ඒක භාවිත කරේ මේ ෆයිල් එකක් create කරන්න ඊට පස්සේ exit කියන method එක භාවිත කරන්න පුළුවන් ඒක භාවිත කරන්නේ එහෙම ෆයිල් එකක් තියෙනවද නැද්ද කියලා දැනගන්න ඒ වගේම length කියන එක භාවිත කරන්න පුළුවන් මේ ෆයිල් එකේ length එක බලා ගන්න ඒ වගේම writeableද readableද කියලා බලා ගන්න පුළුවන් can write සහ can read කියන ඒ වගේ ඊට පස්සේ get absolute file කියන method එකෙන් අපිට මේ file එකේ absolute path එක බලා ගන්න පුළුවන් ඒ file එක පිහිටන ස්ථානය අපිට බලා ගන්න පුළුවන් අපි මේ දේවල් ගැන කතා කරමු ඒ වගේම මෙතනදී අපිට හම් වෙනවා get name කියලා method එකක් ඔයාලට මේ විදිහට ඒක බලා ගන්න පුළුවන් මේ හරහා අපිට ගන්න පුළුවන් මේ file එකේ නම මම මේක run කරලා පෙන්නන්න හරි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ ෆයිල් එකේ නම file.txt කියලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි අනිත් method කීපයක් භාවිත කරන්න බලමු මේ විදිහට. මම මෙතනදී භාවිත කරනවා ඒ object එක හරහාම අපි get name ගැන කතා කරා. ඊට පස්සේ exit කියන method එක අපි භාවිත කරමු. එතකොට ඒකෙන් එන්නේ boolean value එකක් ඒ නමින් ෆයිල් එකක් තියෙනවද නැද්ද කියලා. අපි මේකත් run කරලා බලමු. හරි එතකොට true කියලා ලැබිලා තියෙනවා මොකද මේ වෙද්දිත් ඒ නමින් ෆයිල් එකක් තියෙන හින්දා file.txt කියලා ඊට පස්සේ අපි අනිත් ටිකක් භාවිත කරමු මේ විදිහට obj. මේ විදිහට මම can write method එක භාවිත කරනවා ඒ වගේම අපි භාවිත කරමු obj. can read
එතකොට මෙතනදී එන්නේ බූලියන් වැලියු එක ඒ ෆයිල් එක රීඩබල්ද රයිටබල්ද කියලා. අපි මේකත් රන් කරලා බලුවොත් එහෙම ඔයාලට පෙනෙයි මේ විදියට ට්‍රූ ට්‍රූ කියලා ඇවිල්ලා තියෙනවා රීඩබල් සහ රයිටබල් කියන දෙකට අදාළව. ඒ වගේම අපි බලමු මේ ෆයිල් එකේ ඇබ්සලියුට් පාත් එක. මේ විදියට අපිට ඒ දේ බලන්න පුළුවන් obj. මේ විදියට get absolute file කියන එක. හරි. දැන් මේක රන් කරලා බලමු අපි. ඉතින් ඔයාලට පේනවා මේකේ සම්පූර්ණ ඩිරෙක්ටරි එක මේ විදියට ඇවිල්ලා තියෙනවා මේ ෆයිල් එකේ නමත් එක්ක. ඒ සම්පූර්ණ පාත් එක අපිට ඒ මෙතඩ් එක හරහා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදියටම ඔයාලට අනිත් මෙතඩ් එකක් වැඩ කරන්න පුළුවන්. මම මෙතනදී තව එක මෙතඩ් එකක් ගැන කියලා දෙන්නම් මේ විදියට obj.length කියන මෙතඩ් එක. අපි මේක රන් කරලා බලමු. හරි. එතකොට ඔයාලට පේනවා මේ විදියට බිංදුවයි කියලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් බිංදුවයි කියලා ඇවිල්ලා තියෙන ඇත්තම ඒකේ කිසිම කන්ටෙන්ට් එකක් නැති හින්දා මේ ෆයිල් කියන text file එක ඇතුලේ. අපි මේකට මොනවා හරි දාමු මේ විදියට. මම දෙනවා මේ විදියට code royal කියලා. දැන් අපි ආපහු අර java file එක රන් කරලා බලමු. හරි. දැන් ඔයාලට පේනවා මේ විදියට 10යි කියලා ඇවිල්ලා තියෙනවා ඒකේ length එක. එතකොට ඔයාලට මේක ගණන් කරලා බලන්න පුළුවන් මේකේ සම්පූර්ණ අකුරු 9ක් තියෙනවා characters 9ක් තියෙනවා මෙතන හිස් තැනත් එක්ක 10ක් කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් text file එක මේ වගේ විස්තර ටිකක් අපිට java program එකක් කරා බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ටිකක් comment විදියට හදා ගන්නම්. අපි බලමු දැන් ෆයිල් එකක් කොහොමද ඩිලීට් කරන්න කියලා Java ප්‍රෝග්‍රෑම් එකක් හරහා. අපිට ඒකට භාවිතා කරන්න පුළුවන් අර අපි ක්‍රියේට් කරගත්ත ඔබ්ජෙක්ට් එක හරහා ඩිලීට් කියන මෙතඩ් එක. ඉතින් මේක අපිට ලේසියෙන් භාවිතා කරන්න පුළුවන්. මෙතනදිත් බූලියන් වැලියු එකක් එන්නේ ට්‍රූ ද ෆෝල්ස් ද කියලා. ඒ නමින් තියෙන ෆයිල් එකක් ඩිලීට් කරන්න පුළුවන් වුණොත් ට්‍රූ කියලා ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම එහෙම ෆයිල් එකක් ඩිලීට් කරන්න බැරි වුණොත් ෆෝල්ස් කියලා ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේ වගේ දෙයක් අපිට මේ විදිහට if else statement එකක් හරහා භාවිතා කරන්න පුළුවන්. මම මේ විදිහට භාවිතා කරනවා මෙතනදී if මෙතන කන්ඩිෂන් එක විදිහට මම මේ බූලියන් වැලියු එක දෙනවා. එතකොට ඒක ට්‍රූ වෙන්නත් පුළුවන් ෆෝල්ස් වෙන්නත් පුළුවන්. එතකොට ඒක ට්‍රූ වුණොත් මම මේ විදිහට print කරනවා. අපි දෙමු output එකක් file deleted කියලා. ඒ විදිහට delete කරන්න බැරි වුණොත් මම මේ විදිහට else කියලා භාවිතා කරනවා. එතන මම මේ විදිහට display කරනවා. no any file කියලා දෙන්නම්. හරි. දැන් අපි මේක රන් කරලා බලමු. හරි. එතකොට ඔයාලට පේනවා මේ විදිහට file deleted කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ file එක ඇත්තටම delete වෙලා තියෙනවා. මෙතන true කියලා boolean value එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තිබ්බ file එක මේ වෙද්දි නැහැ. ඒක delete වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි මම මේ video එකේදී කතා කරන්න බලාපොරොත්තු වුනේ. අපි කතා කරා ෆයිල් එකක් කොහොමද ක්‍රියේට් කරන්නේ ඩිලීට් කරන්නේ සහ ඒ ෆයිල් එකකට අදාළව විස්තර ටිකක් ගන්න කියලා. ඉතින් ඔයාලට මතකයි මේ ෆයිල් එකකට අදාළව විස්තර ගන්න තව අපිට භාවිතා කරන්න පුළුවන් මෙතඩ් කීපයක්ම තිබ්බා. ඉතින් ඔයාලා ඒවත් භාවිතා කරන්න බලන්න. මේ ගැන මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු කොහොමද Java ප්‍රෝග්‍රෑම් එකක් භාවිතා කරලා ෆයිල් එකකට ඩේටා රයිට් කරන්නේ. එහෙම නැත්නම් ඩේටා ඇතුළත් කරන්නේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.